දෙමව්පියන් සහ සමහර ගුරුවරු අපි ළඟට දරු යොමු කරනවා මේ දරුවාගේ ඉගෙන ගැනීම යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා ඒ ගැන විමසීමක් කරන්නට කියලා. සමහර දෙමව්පියෝ විතරක් නෙමෙයි ගුරුවරුත් විශේෂයෙන් පෙර පාසල්වල ඒ දරුවා එක්කම මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න අපි ළඟට දරුවා රැගෙන එනවා. අපි බලන්න අවශ්‍යයි දරුවෙගේ ඉගෙනීමට බලපාන කාරණා. බුද්ධිය අඩු වෙන්න පුළුවන් දරුවාගේ වැඩි වෙන්න පුළුවන්. සමහර බුද්ධිය වැඩි දරුවනොත් ගුරුවරව සමහරලාවට දුර්වල දරුවෝ හැටියට හිතන තරමටම ඒ අයගේ ක්‍රියාපටිපාටින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවගේ හැසිරීම. හැසිරීමේ ගැටලු, ඒ දරුවාගේ පෞරුෂයේ තියෙන සමහර දේවල් අධ්‍යාපනයේදී දෙමාපියන්ට සහ ගුරුවරුන්ට සැසඳෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා තියෙනවාද කියන එක. ඒතර තුනක් මං කිව්වා. බුද්ධිය, හැසිරීම සහ අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා. මොනවාද අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා? කියවීමට දුර්වලයි නම් අපි කියනවා ඩිස්ලෙක්සියා කියලා. ගණිතයට දුර්වලයි නම් අපි කියනවා ඩිස්කැල්කියුලියා කියලා. ලියාගන්න අමාරු නම් අපි කියනවා ඩිස්ග්‍රැෆියා කියලා. ඊළඟට සමහරට අවධානය පවත්වා ගැනීම, මතකයේ තබා ගැනීම, ටිකක් වේගයෙන් කටයුතු කිරීමට තියෙන අඩුපාඩුව වැනි කරුණු රාශියක් මේකට එකතු වෙන්න පුළුවන්. එතකොට පැහැදිලි දේ තමයි මේ දරුවා පිළිබඳ පැහැදිලි අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. මේ කාරණා කොයි මට්ටමින් තියෙනවද කියලා අපි ඒ දරුවාව ඇගයීමකට ලක් කරලා බලන්නට අවශ්‍යයි. ඒ තුලින් තමයි සමහරලාවට මේ දරුවා ඉතා දක්ෂ දරුවෙක් නම් ඒ දරුවට ගැළපෙන ශාස්ත්‍රයේ තෝරාගෙන යොමු කරලා ඒ දරුවට ඉහළම ප්‍රශස්ත මට්ටමක් හිමි කරලා දෙන්නට වෙන්නේ. ඒ වගේම තමයි අපි දුර්වල දරුවෙක් කියලා කියන එක අසාධාරණයි. මොකද මොන අංශේ මොන කොටසේ දුර්වලකමක්ද කියන එක පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇගෙීමක් කරන්නට අවශ්‍යයි. ඒ අනුව දරුවට තියෙන්නේ හොඳ බුද්ධියක් තියෙන නමුත් කියවීමේ දුර්වලතාවයක් නම් නැත්නම් ඩිස්ලෙක්සියා එකක් නම් ඩිස්ලෙක්සියාම 20%ක් විතර තියෙනවා නැත්නම් දරුවෝ 5 දෙනෙක් එක්කෙනෙකුට තියෙනවා කියන එක තමයි ජාත්‍යන්තර දත්ත වලින් පෙන්නුම් කරන්නේ උදාහරණයක් හැටියට. ඒ කාරණයට පිළියම් යොදපු හැටියේ ඒ දරුවා තමන්ගේ අනිත් දක්ෂතා මතු කරලා තමන්ට ගැළපෙන ශාස්ත්‍රයකට යොමු කරාට පස්සේ සාර්ථක දරුවෙක් බවට අගදී බිහි වෙනවා. අන්න මේ කාරණය සමා අපි කළ යුත්තේ දෙමාපියොත්, ගුරුවරුත්, ඒ වගේම වෛද්‍යවරු සහ අනිකුත් ඒ ඇගයීම සහ ඒ සඳහා උපකාර කර හැකි චිකිත්සක අංශවල ඉන්න සියලුම උපදේශකයනුත් එකතු වෙලා කළ යුත්තේ මේ දරුවා වටේ එකතු වෙලා ඒ දරුවාගේ තියෙන සියලු කුසලතා මතු කරගෙන දක්ෂාංශයකට යොමු කරගෙන. එහෙනම් මේ පළවෙනි දේ මොකද්ද? පැහැදිලිවම මේ දරුවාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක පැහැදිලි, සාර්ථක, විද්‍යාත්මක සහ වෘත්තිවේදී ඇගයීමකට ලක් කිරීම. ඒ තුලින් තමයි දරුවට සාධාරණයක් අපිට කරන්නට පුළුවන් වෙන්නේ. මේ ගැන එක් එක් දුර්වලකම් ගැන සහ දක්ෂකම් ගැන අපි වෙන වෙනම මාතෘකා ඉදිරිපත් කරනවා.